රජයේ මුදල් එකිනෙකාට හිතවිතු ආකාරයෙන් වියදම් කරන්න බෑ. නිසි පරිදි අනුමැතියකින් තොරව සද්භාවයෙන් හොඳකට යෙදුවත් එක වැරදි. වැරදි විතරක් නෙවෙයි. ඔබ හිතන්න. හැබැයි චේතනාව හොඳුනා. මහජනගේ සල්ලි. ඔයාගේ චේතනාව හොඳ වුණා කියලා ඔයාට අරගෙන ඔයාට හිතු දේවල් කරන්න බෑ. ඔයාට නිවන් දකින්න මහජනගේ ධනෙ වියදම් කරන්න බෑ. ඔයාට නිවන් දකින්න ඔයා හම්බ කරලා ඔයා වියදම් කරන්න. චේතනාව පිරිසිදු මම නිවන් දැකීම වෙනුවෙන් මම මේ මහා විහාරස්ථානයක් ඇදුවා. නේද ආණ්ඩුවේ සල්ලි උනේ. එනවද නිවන්? එහෙම දකින්න බෑ හොඳින්. එනිසා මේ මහජනයාගේ ධනෙ නිසි අනුමැතියකින් තොරව සවංචනික ලෙස පාලක මණ්ඩලයක් රැස් වෙන්නේ නැතුව පාලක මණ්ඩල රැස් වුණායයි කියලා මේ මුදල් වලට අනුමැතිය අරන් තියෙනවා. පාලක මණ්ඩල සභාපතිවරු අස්සම් කරවත් නැහැ. හරිද? අග්‍රාමාත්‍ය ලේකම්වරු අස්සම් කරවත් නැහැ. අධ්‍යාපන අමාත්‍යවරු අස්සම් කරවත් නැහැ. රුපියල් වලින් මුදල් උපයලා අපි ඩොලර් වලින් ගේන්න පුළුවන් ලොකුම වාහනයක්. ඔබ ණය නැතුණාට රට ණය. ඔබ ඩොලර් වලින් අපි වාහන ගෙන. ඒ නිසා මා කියලා තියෙන මොකක්ද? පළමුව අපි ආණ්ඩුව දෙන වාහන මා කිව්වා රී එක්ස්පෝට් කරනවා. යවනවා අප. මුදල් ගොඩක් හොයාගන්න බැහැ. ඒක තමයි. මුදල් හැබැයි මේකේ මොකක්ද? දේශපාලක ලෑස්ති බුලට් ප්‍රූෆ් වාහන තියාගන්න වෙනකොට ඒක කීයක් හරි යවලා අඩුමතරේ පෙන්ඩෝල් පෙතිරි ගේනවා ඒක. අර පෙන්ඩෝල් නේ අපි එක් කරනවා. ඒ වගේ තියෙන්නේ ඒ වගේ තියෙන මුදල් වල වටිනාකම නෙවෙයි. ඒ වගේ තියෙන දේශපාලන ගුණය මූල්‍ය වටිනාකම නෙවෙයි. එහෙම මූල්‍ය වටිනාකම ගැන කතා කරලා ඔබ කියන්න පුළුවන් 225ට බෙන්ස් 225ක් දෙන්නකෝ. වැඩි මුදලක් යන්නේ ඔය විදිහට තරකය આવු. හැබැයි බෙන්ස් 25ක් දෙන එකේ තියෙන මූල්‍ය වටිනාකම මුදල් වියදම් වීම නෙවෙයි. එතන මේ රටේ ජනතාවට පෙන්වන්න ඕනකම තියෙන නව ආදර්ශමත් දේශපාලන කැපකිරීම. මෙවැනි කඩාවැටලා තියෙන රටක ඔබ හිතන මම කුසකර්ම අමාත්‍යන් සිට යනකොට වෙඩි නොවදින කාර් එකක් තිබ්බා. පෙට්‍රල් ලීටරයට කිලෝමීටර 4යි දුවන්නේ. මම එක දවසක් වාහනේ පාවිච්චි කරන්නේ නැද්ද? දැක්ක විතර මම කියලා ජනාධිපති ලේකම්කාරට බාර දුන්නා. එහෙනම් මේ රටක් ඕනේ නැද්ද? මොකද මෙහෙම එහෙම විශාල මහජනක ධනේ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන විරාජමාන ජීවිත ගත කරන්න පුළුවන් රටක් නෙමෙයි අපිට උරුම වෙලා තිබෙන්නේ. දුප්පත් භාවය පතුලටම හිඳලා ගෑස්ටි ගේන්න බෑ, ක්‍රිපිටි ගේන්න බෑ. ඩොලරේ පාලනය කරගන්න බෑ. මේක රුපියල් 400 පණිනවා. මේ මාසේ අද වෙනකොට පෙට්‍රෝලියම් එක ඇමති වෙනකොට අම්පාරේ. පෙට්‍රෝලියම් එක පිරන අම්පාරේ. පෙට්‍රෝලියම් ඇමති වෙනකොට ගිරියුල්ලි. පෙට්‍රෝලියම් පිරන ගිරියුල්ලි. පෙට්‍රෝලියම් ඇමති වෙනකොට රත්පත් එක නූරේ. පෙට්‍රෝලියම් එක පිරන නූරේ. වරාය ඇමති වෙනකොට මාතරේ. වරාය පිරන මාතරේ. අෆ්‍රෝ එනකොට අම්පාරේ. වරාය පිරන අම්පාරේ. මොකද මේ වෙලා තියෙන්නේ? එනිසා චමුත මතක තබා ගන්න. මේ රටේ මේ රාජ්‍ය අතර මුළුමනින්ම කඩාවට මේ දේශපාලක තමයි දේශපාලන අරමුණු වෙන්නේ. මේ ආර්ථික විනාශ කරත් එහෙමයි. වග කියනවා 225 එකට. අපි ඒකට විරුද්ධ සටන් කරමු මිනිස්සු. මම අමාත්‍ය දුරල එක දේශපාලන පත්වීමක් අපි දුන්නේ නැහැ මේ මිනිස්සු. අපි එහෙම රටක් පාලනය කරන. එනිසා තමයි කඩාවැටෙන ආයතන ගොඩ නැගුවේ. අපි වග කියනවා මේකට. මේ මහජන කරපු කෝටි ප්‍රකොට ගන්න දේපල හොරකම් කිරීම අපි එලිදරව් කරා. අපි වග කියනවා මා මේ කියන්නේ මෙච්චරයි. මේ රටේ ආර්ථික හදන්න ඕන. ඔබ ඇහුවේ එක. දැන් හිට අපි ආවොත් මේ රට විදේශක ශ්‍රී ලංකාවේ පිට ආරාධනා කරත් ඔය සල්ලි ඒගොල්ලෝ ලියන්නේ මොකද්ද? සතයක් එවන්නේ. හොරකම් කරන්න සල්ලි වෙයි. ඔබ ආවොත් මේ සම්මුදල් ලැබෙනවා කියලා විශ්වාසයි. ලැබෙනවා. අපිට විශ්වාසයි තියෙන මොකද? මොකද්ද විශ්වාසය? විශ්වාස කරන්න නැහැ කියලා විශ්වාසය. හොරකම් කරන්න නැහැ කියන එක නෙවෙයි. මේ රට හැදීමේ වමනාව තියෙන මට විතරක් නෙවෙයි. මේ රට හැදීමේ වමනාව තියෙන මට විතරක්ද? මේ රටේ ජීවත් නොවෙන මේ රට ලස්සන රටක් හැටියට බවට පත් වෙන ප්‍රාර්ථනා කරමු. මේ රටේ ජීවත් නොවුනත් මේ රට දියුණු වේවි කියලා අපේක්ෂා කරමු. සුද්ධ ඉදිරියේ ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් කැමති ශ්‍රී ලාංකිකයෙක් ඉන්නේ. ඒගොල්ලෝ කැමති මේ රට දියුණු වෙනවට. අද එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියාවේ ওই පිකට් බෝඩ් අල්ලගෙන ඉන්න මේ හොරකම් කරපු දේපල පවර ගන්න කියන බොහෝ අය මේ ලංකාවට පදිංචි මූලික මම සක්‍ර දෙවියන් නෙවෙයි මම දේශපාලකෙක් මම මිනිහෙක් මගේ සුබ ප්‍රාර්ථනාවක් තියෙනවා මේ ලෙඩේදී ඉන්න ලෙඩ මේ ලෙඩේදී ඉන්න ආර්ථිකේ සාමාන්‍ය ආර්ථික සාමාන්‍ය ලෙඩ සහිත ආර්ථිකය බවට පත් කරනවා ඒක කරන්න පුළුවන් ආලේ දින පහද පහන්න එපා ඒක අපි කරන්න ඊළඟ මොකක් ඊළඟ මේ ලෙඩ ගෙදර ගෙනියනවා හරිද ඔය ගොඩාක් දින 100 කියලා නාපු මාත්‍රෙ හිටියන්නේ එහෙම නෙවෙයි මේ කියන්නේ මේක කෙටි කාලෙකින් කරන්න ඕන කරන්න නැත්නම් මොකටද ආණ්ඩුව ගන්න මොකටද අපිට ජනතාව ආණ්ඩුවක් දෙන්නේ ඒක කරන්න ඒක කරනවා ඊළඟ ගෙදර ගෙනියනවා ඒකට යම් කාලයක් යනවා ඊළඟ අපේ රටේ ආර්ථිකය ලෝකේ දියුණුතම රටවල්ක කරෙන් කරට ඉස්සරහට යන ආර්ථිකය බවට පත් කරන්න නම් අඩුම තරම අවුරුදු 7ක් අවුරුදු 7-8ක් ඕන දියුණුතම. එතකොට ලෝකේ දියුණුම රාජ්‍යයක් බවට. ලෝකේ දියුණු රාජ්‍යයන් එක කරට කර හිටමින් යන රාජ්‍ය බවට පත් කරන්න. ඒ නිසා මම කියන්නේ ආපු යටි ඇඳුම් දෙන්නම් සපතු දෙන්නම් ඒවා කියන්නේ. ඔබ මෙහි වැටිලා තියෙන රට මා කිව්වේ ඔබට වීසිර 2010 ගින 2022 වෙනකන් ගොඩ ගන්න අවුරුදු 12ක් ගියා වීසිර. ඒ නිසා මට කියන්න පුළුවන් දෙවිලා මාසෙ ගොඩ ගන්න. එහෙම කරන්න බෑ. කරගන්න දේශපාලකයාද? අපේ රාජ්‍ය නිලධාරින්? අපේ පොදු ජනයාද? අපේ කර්මාන්තකරුවෝද? අපේ නිෂ්පාදකයාද? විදේශක ශ්‍රී ලංකිකයාද? අපේ වෘත්තිවේදියාද? මේ සියලු දෙනා ඒකබද්ධ පොරබදු මේ රට හදන්නේ. ඔබ මගේ විතරක් නෙවෙයි අපි ඔක්කොම එකතු කරලා පස්විස්තන්න ඕනද? අපි ඔක්කොම එකතුලා පොරබදුත් මේ රට ගොඩ ගන්න පුළුවන්. මේ රට තව මේ විනාශකාරී දේශපාලන සංස්කෘතියෙන් පිරපු දේශපාලකයන් පස්සේ ගිහිල්ලා අගාධයට ගෙනියනවද? තවත් අගාධයට යන්න පුළුවන් පාර. ඒක ඉතා පහසු පාර. කාටත් තෝරගෙන යන්න පුළුවන් පාර. ඕන අගාධයට යන්න පුළුවන් අස්
sepiti. Hebei, merata godagan nalu para gedeno. Epar duskarai, amarui. Hebei ke daraga napulua, eka toro tu benapulua, eka mihwan napulua. Ada mi par liwin temona andu ete uat, janata upahuda wis tumaka pepsakan. Hebei janata wacande di lada ni merata godana gimisa da andu akna. Sobawi kome janata wa, aurde ke kamara kala edeno e andu tra fada neke. Wirama kala edeno, janata wa samare wa daraga ni. Samara kepakirim janata wa peteng karna suda nambi. Ei aurde ke kamara kala kone ma andu kardino. Anni aurde ke kamara kala tu merata godana ganda puluwa. Enisa api, me pati tibena ita wisala tama kede wa cekeng api godendo.